ඔබ දවසක් වේවා ආදර අම්මිතාත් ඉපදී දුවේ. දැන් යම් කිසි ආකාරයෙන් ඔබට ප්‍රබල චරිතයක් වෙන්න ඕන නම් ඔබ තුල මා තුල තිබෙන්නට ඕන මූලික ගුණාත්මක භාවයක් තියෙනවා. ඒ තමයි ඔබට ඔබ ගෞරවය කරන කෙනෙක් බවට පත් වෙන්න. ඒ නිසා ඔබ කවදාකවත් ඔබේ තියෙන ප්‍රින්සිපල්ස් ටික ඔබේ ජීවිතේ තියෙන ඒවා නැති කරගන්න එපා. නේ ඔබ ඔබට රෙස්පෙක් කරනවා. ඒ නිසා ඔබ මට කිව්වනම් කාරිය ෆාදර් ඩැරල් මං ඔයාට හැමදාම නේ ලක්ෂ 10ක් දෙන්නම් නැත්නම් කෝටියක් දෙ ලක්ෂ 100ක් දෙන්නම් ඔයා හැමදාම නේ බියර් එකක් හරි වයින් එකක් හරි අරක්කු හරි විස්කි හරි බොන්න කියලා කිව්වොත් නැත්නම් මට කුණුහරුප කියන්න කියලා කිව්වොත් කාර්ය නේ කෑ ගහලා බැනලා සණ්ඩු කරන්න කියලා කිව්වොත් මම බැහැම කියනවා. මොකද මා තුල තියෙන මේ ගෞරවාන්විත භාවය මට දෙන්න පුළුවන් කමක් තියෙනවා. මිනිසුන්ගේ ගෞරවය මට ලබන්න නෙමෙයි මට මගේ ශරීරයට ගෞරවය කරන්න පුළුවන්ද මගේ මනසට මගේ සිතුවිලි වලට මගේ ඇතුළාන්තින මගේ ආත්මයට මට ගෞරවය කරන්න පුළුවන්ද අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ ඒකයි. ඒ නිසා මාව විනාශ කරවන මගේ ජීවිතයේ හැල්ලුවට ලක් වෙන ඒ කිසිම දෙයක් මා විසින් මට කළ නොයුතුයි. දැන් ගොඩක් වෙලාවට මම දන්නවා මාව දැන් මේක මේ මොහොතේදී විනාශ වෙන්න යනවායි කියලා දැනගෙනත් ඒ දේ තමයි මම කරන්නේ මට. මම තමයි මගේ එදිරිවාදියා බවට පත් වෙන්නේ. මම තමයි මගේ ද්‍රෝහියා බවට පත් වෙන්නේ. ඒ නිසා මට බෑ මාව ද්‍රෝහිකමකින් යුතුව විනාශ කළා දාන්න. ඒ නිසා මම දැන් රෙස්පෙක්ට් කරන්නට ඕනේ. මට මම ගෞරවය කරන්න පුරුදු වෙන්නට ඕනේ. දැන් ඔබ ඔබට ගෞරවය කරන්න පුරුදු වුණොත් මොකද වෙන්නේ? ඔබට පුළුවන් වෙනවා ඔබත් එක්ක ජීවත් වෙන හැම කෙනෙකුටම ගෞරවය කරන්න. ඇති සැටියෙන් නේ ඒක පල්ලෙහා මට්ටමේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඉහළ මට්ටමේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් මොන තලයක කෙනෙක් හිටියත් ඒ පුද්ගලයාගේ කැපැසිටි එක අනුව ඒ පුද්ගලයාට ගෞරවය කරන්න. මොකද ඒ ගෞරවය දී ගන්න බැරුව ගියෝ දැන් අපි පටලව ගන්නවා සමහර වෙලාවට නේ පිදී උත්කඩ පුදන්න කියලානේ කියන්නේ. එතකොට මේ අපි දැනගන්නට ඕනේ කොහොමද මේ පුද්ගලයාට දී යුතු ගෞරවය දෙන්නේ කියලා. දැන් අහවල් වැඩ කරලා අහවල් දී කරන පුද්ගලයාට දෙන ගෞරවයක් සහ වැඩ කටයුතු කරන ක්‍රමයක් තියෙනවා. තවත් පුද්ගලයෙක් හම්බුනාම එයාව හැන්ඩල් කරන විදියක් තියෙනවා. තව එක්කෙනෙක් හම්බුනාම එයාගේ පිටට තට්ටුවක් දාලා how are you කොහොමද ආ ජීවිතේ නියමයි එහෙම කියලා කියන්නත් පුළුවන්. හැබැයි තවත් කෙනෙක් ආශ්‍රය කරද්දී අපිට එහෙමම ගිහිල්ලා පිටට තට්ටුවක් දාන්න බැහැ. එතකොට අපිට සිදු වෙනවා එයාගේ අතට අත දීලා yes කොහොමද well done හොඳට කරානේ නේ. එතකොට ඒ ගෞරවය තමයි දෙන්නේ. හැබැයි මේ ගෞරවය දෙන විදිය වෙනස් වෙනවා, තන වෙනස් වෙනවා, අවස්ථාව වෙනස් වෙනවා, ටෝන් එක වෙනස් වෙනවා, ස්මයිල් එක වෙනස් වෙනවා, ඇහැ වෙනස් වෙනවා. ඉනිසෙ දැන් ගොඩක් වෙලාවට මගේ අතිනුත් ඒ මිස්ටේක් එක වෙලා තියෙනවා, වෙන්නට තියෙනවා. නේ මන් දන්නවා මොනවද දැන් මෙහෙම ඇහැට ඇහැ දීලා කතා කර කර ඉන්න ගමම්ම නේ හොඳයි යන්නේ ඔයා ලස්සනට වැඩේ කරා නියමයි කියලා එහෙම කියන ගමම්ම එකපාරටම මගේ ඇස් දෙක පොඩ්ඩක් එහෙටම යනවා. මෙහෙම මෙහෙම බලනවා. නැත්තම් මේට පැත්ත පැත්ත බලනවා. මේ ඇහැට ඇහැ දීගෙන ඉන්න මම ඒ පැත්ත බලපු ගාම මොකද වෙන්නේ? අර පුද්ගලයාට ඉබේටම තේරෙන්න පටන් ගන්නවා මගේ ඇටෙන්ෂන් එක එයාට නෙමේ තියෙන්නේ. මගේ අවධානය එයාට නෙමේ තියෙන්නේ. මං අනිත් ඔක්කොටම අවධානය දීගෙන මේ ඔබටත් කතා කරනවා. ඉතින් මේ දවස්වල මට එක්කෙනෙක් කතා කරා හැම. ඇයි ඒ? දැන් දන්නවනේ මේ ලොකු ආරක්ෂාවක් තුලනේ අපි මේ මෙහෙවල් පූජාව ලොක්කම කරගෙන යන්නේ ටයිට් සෙකියුරිටිත් එක්කනේ. ඒතර දැන් මේ පූජාව තියෙන ගම අපේ මේ කැමරාස් වලින් මම පේනවනේ. එතකොට ලොකු ස්ක්‍රීන් එකක් තියෙනවනේ. එතකොට දැන් මං සමහර වෙලාවට මේ කවුරු හරි දැන් ඇතුළට එනකොට දැන් මෙහෙම බලාගෙන ඉන්න මම ටක් ගාලා මෙහෙම බලනවා. මෙහෙම බලපු ගම මොකද වෙන්නේ? මිනිස්සුන්ට ටක් ගාලා තියෙනවා මගේ ඇහැ තියෙන්නේ මේ මොදි මිනිස්සු ගාව නෙමෙයි. එතකොට මිනිසුන්ට තේරෙනවා මම ඩිස්ට්‍රැක්ට් වෙලා කියලා. ඔබේ ජීවිතේත් ඔබ තවත් කෙනෙකුත් එක්ක ඝනදෙනු කරද්දී ගෞරවාන්විත ආදරයක් බලයක් පුවනකොට
ඔබේ ඇස් දෙක එහෙට මෙහෙට ගියොත්, ඔබේ කන් දෙක එහෙට මෙහෙට ගියොත්, ඔබේ තොල හරියට පාවිච්චි නොකරොත්, ඔබේ අංග චලනයන් හරියට පාවිච්චි නොකරොත්, අනිත් පුද්ගලයාට තේරෙන්න පටන් ගන්නවා මේ මොහොතේදී ඔබ අනිත් පුද්ගලයාට ගෞරවය කරන්නේ නැහැ කියලා. ඒ නිසා ඔබට මට ඕන විදියට අත්පා එහෙට මෙහෙට විසි කරන්නද බෑ, වචන හසුරවන්න බෑ, සිනහව දාන්නට බෑ. මම මෙහෙම කතා කර ඉන්න ගාම එකපාරටම ගවණංකාරිය ඔගොල්ලෝ එයා කියාවේ මොකද අනේ එකපාරටම වුණේ වාට මේ මට වෙන මොනවාද මතක් වුණා ඒක එකපාරටම hina ගියේ බෑ. ඇයි ඒ පුද්ගලයාට දිය යුතු ගෞරවය දෙන්නට ඕනේ, ඒ පුද්ගලයාට දිය යුතු ඒ ඇටෙන්ෂන් එක දෙන්නට ඕනේ. එදාට ඔබ ගෞරවාන්විත සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අභිෂේකාත්මක බලවත් ආලීපිත පුද්ගලයෙක් බවට පත්වේවි. චිසු පිහිටයි.